ඊයේ දිනේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාට අයත් වන වාහනයක් ලෙස සැරකින වාහනයක් කොට්ටා ප්‍රදේශයේ ගැරාජකයේදී හමුවන. මම මේ කාර් රථය අත්අඩංගුවට ගන්නේ වාහන අලුත් වැඩියා කරන ගරාජයක තිබිලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ වාහනයක් සම්බන්ධව ඔහු අත්අඩංගුවට පත් වුණා පහුගිය කල් සීමා. ඊට අදාළව පසුව රියදුර දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ රියදුරෙක් මේ වාහනය ගරාජයට අලුත් වැඩියා සඳහා ගෙනවිත් බාර දුන් බවට තමයි තොරතුරු තිබුණේ. නමුත් වාහනේ පරීක්ෂා කිරීමේදී අංක තහඩුවක් තිබුණෙත් නැහැ. ඒ වගේම හිමිකාරත්වය තහවුරු කරන අවශ්‍ය ලිපි ලේඛන කිසි දෙයක් තිබුණෙත් නැහැ. අපි දැනට පරීක්ෂා කරනවා මේ වාහනේ නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක්ද. එතකොට අපිට ඒක පරීක්ෂා කරනවා අපිට යම් වාර්තා ලබා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් එවැනි වාර්තා ලබා ගැනීමට දැන් කටයුතු කරනවා. නමුත් අපිට ඍජුව කියන්නට බෑ දැනට මෙය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සම්බන්ධතාවයක් දක්වනවාද කියලා. ජීප් රථයක් හමු වෙලා තිබ්බා ඊයේ තෙල්දෙණිය ප්‍රදේශවල. ඔව් තෙල්දෙණිය ප්‍රදේශෙත් හමු වූ වාහනය සම්බන්ධව මේ දිනවලට විමර්ශන කටයුතු සිදු කරනවා. කළා දැනට අනාවරණය වෙලා තියෙනවා මේ වාහනය සොයාගත් ස්ථානයේ දිගන ප්‍රදේශයේ ඒ වාහනේ තිබුණු නිවසට අසල්වාසී නිවසේ පදිංචි නුවර ප්‍රදේශයේම දේවාලයක කටයුතු කරන කපු මහත්තයා මේ වාහනය මෙම ස්ථානයට ගෙනපු බව කම මහතා මේ දැනුම් දුන්නේ ලොහන් රත්වත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ළඟ සේවය කරපු පෞද්ගලික ලේකම්වරයා විසින් ඔහුට ලබා දුන්නු බව පසුගිය දිනක ඔහු වෙඩි තබාගෙන මියාමක් සම්බන්ධයෙන් වාර්තා වුණා කටුගස්සට ප්‍රදේශයේදී. ඒ පුද්ගලයා මේ වාහනේ ඔහුට බාර දී බව තමයි ප්‍රකාශ කරේ. ඒ අනුව තමයි අපි විමර්ශන කටයුතු සිදු කරන්නේ. නමුත් අපිට මේ වාහනය කාගේද යන්න මෙතෙක් ස්ථිරවම තහවුරු වෙලා නැහැ. වාහනේ ඒ තියෙන අංකය සම්බන්ධයෙන් අපි පරීක්ෂා කිරීමක් කළා. එය මෝටර් රථ වාහන කොමසාරිස් කාර්යාලයෙන් පරීක්ෂා කිරීමේදී ඒ අංකයට වෙනත් වාහනයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ වාහනයත් නුවර ප්‍රදේශයේමයි. ඒ වාහනේ පිළිබඳ සොයා බැලීමේදී අපිට තහවුරු වුණා එම වාහනය නිවැරදි ලෙස මෝටර් රථ වාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වෙච්ච නිවැරදි වාහනය කියලා. ඒ අනුව මෙතෙක් ඒ වාහනේ හිමිකරු කවුද? කාට අයිතියකද්ද? කවුරු විසින් භාවිත කර එකක්ද යන්න ස්ථිරවම තහවුරු වෙලා නැහැ. එය අපි විමර්ශනයේ තහවුරු කරගත්තට පසු දැනු දෙන්න